අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරි මාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ඇරඹෙයි රාජාසන කතාව ජනපති ඉදිරිපත් කරයි හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්තිය වෙනසක් නැහැ ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පටු දේශපාලනය ගැන හිතලා ජනතාව කුපිත කරන්න එපා මානව හිමිකම් කඩන්න මගේ කාලේ කිසිදු අනුබලයක් දීලා නැහැ ජනපති අවධාරණය කරයි විදුලිය දෙන්න තෙල් ගන්න අයෝසිය සමග පැවති සාකච්ඡා අසාර්ථකයි ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් 900ක් මේ ප්‍රමාණය මදි විදුලිය කපන්න වෙනවා වෘත්තීය සමිති කියයි අද දින විදුලිය කපන්න අදහසක් නැහැ විදුලි බල මණ්ඩලය පවසයි විසඳුම් නැතිනම් හෙට 12 සිට අකුරට වැඩ අද ලෙඩ වූ විදුලි ඉංජිනේරුවන් කියයි අමරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කරේට අදාළ ගෙවීම මහ බැංකුව සිදු කරයි මුලින්ම අවධානය දේශීය පුවත් වෙත නවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා චාම් උත්සවයකින් දෙවන සැසිවාරයේ ආරම්භය සනිටවන් වූ අතර ආචාර වෙඩිමුර හෝ රතපෙළපාලේ මෙවර දක්නට ලැබුණේ නැහැ. නව පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේ ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශය රාජසන කතාව ලෙස නම් කෙරෙනවා. ජනාධිපතිවරයා අද දින සිදු කළ ප්‍රකාශයේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කිරීම ලෙසයි නම් කර තිබුණේ. ඒ අනුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට තමන්ගේ දුර කාලය තුල කිසිදු අනුබලයක් දුන්නේ නැති බවයි. මෙරට නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සම්ප්‍රාප්තිය ප්‍රථමයෙන් සිදු වුණා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් කථානායකවරයා පිළිකනු ලැබුවා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත සම්ප්‍රාප්ත වුණේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු පරිශ්‍රයට සම්ප්‍රාප්ත වනු ලැබුවා. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීමේ මෙම උත්සවය ආචාර්ය වෙඩිමුර තැබීමකින් සහ රථ පෙළපාලි වලින් තොරව පැවැත්වීම විශේෂත්වයක්. ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයින් පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණීමෙන් අනතුරුව රාජාසන කතාව පැවැත්වීම සඳහා වන කටයුතු සූදානම් කෙරුණා. ජනාධිපතිවරයාගේ මෙම කතාව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කිරීම ලෙස නම් කර තිබුණා. ගෝලීය විවසනයකින් පීඩාවට පත් වී තිබෙන මේ දුෂ්කර අවස්ථාවේදී රට ගොඩනගන්නට එකට එකතු වී කටයුතු කරන්නට මහජන නියෝජිතයන් ලෙස අප සියලු දෙනාටම ජාතික වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කිරීම සඳහා අප සමග එක්ව කටයුතු කරන ලෙස ඔබ සියලු දෙනාටම ආරාධනය කරනවා. මේ විනිට අපේ රජයේ ධාතික ආරක්ෂාව සුරක්ෂිත කොට තිබෙනවා. අද ජනතාවට ත්‍රස්තවාදය ගැන බියක් නැහැ. මා වගකීමෙන් කියනවා මගේ පාලන කාලය තුල කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේදී එවැනි ක්‍රියාවන් සිදුවන්නට අප ඉඩ තබන්නේත් නැහැ. අප වෙනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේත් නැහැ. අප ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. පටු දේශපාලන අවශ්‍ය මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගැන්වීම දැන්වත් නතර කරන ලෙස මෙය තවදුරටත් කරන දේශපාලකින්ගේ මම
ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම කිසිවිටක දේශපාලනීකරණය කළේ නැහැ පුළුල් ලෙස ජනතා අදහස් විමසමින් ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මා විසින් ව්‍යවස්ථා සම්පාදක උපදේශක කමිටුවක් පත් කරනු ලැබුවා මෙම කමිටුවේ යෝජනා පුළුල් සාකච්ඡාවක් සඳහා කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා වස විසින් තොර හරිත කෘෂි කර්මාන්තයක් සඳහා අපගත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අපිට යම් ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වුණා අපේ අරමුණ හා සැලැස්ම හරියාකාරීව සම්නිවේදනය නොවීම නිසා වැඩපිළිවෙල හඳුන්වා දීමේදී ඇති වූ යම් යම් ප්‍රායෝගික ගැටලු දේශපාලනීකරණය වූ නිසා මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති වුණා. ඒ කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ අපේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වී නැහැ. රටේ වගා කළ හැකි සෑම ගොඩමඩ ඉඩමක්ම ප්‍රයෝජනෙට යොදා ගනිමින් අප සියලු දෙනාම එක් වී වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුව තිබෙනවා. පසුගිය කාලේ බිත්ති පින්තාරු කරමින් පුරන් කුඹුරු වගා කරමින් පෙරටා රටට ආදරය කරන තරුණ පරපුරේ සහාය මේ සඳහා ලැබෙනු ඇතැයි මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. වැරදි අර්ථකථන හරහා විදේශ ආයෝජන වලට එරෙහිව ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට හුදෙක් දේශපාලන අරමුණු මුල් කරගෙන යමි කටයුතු කරනවා නම් ඒ අය රටට කරන්නේ යහපතක් නොවේ. අපේ රටේ සංවර්ධනය සඳහා ආයෝජන වල අවශ්‍යතාව මේ අවස්ථාවේ අපිට තදින්ම තිබෙනවා. ඉදිරියේදී වාහන ආයනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. වසර 20-30 වන විට මොනම හේතුවක් නිසාවත් මින් ඉදිරියට ගල්ලංගුරු බලාගාරයේ ඉදිකරන්නට අප අනුමැතිය ලබා දෙන්නේ නැහැ. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු ලොව පිළිගත් උසස් අධ්‍යාපන ආයතන ආකර්ෂණය කර ගැනීම හරහා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ධාරිතාව වැඩිකොට වැඩි පිරිසකට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන්නට පුළුවන්. මේ අවස්ථාව රටේ දරුවන්ට ලබා නොදීමට සාම්ප්‍රදායික දේශපාලනික මතවාද හැරුණු විට වෙනත් කිසිම හේතුවක් නැහැ. මෙය සිදු කිරීමට රටේ නීති රාමුව වෙනස් කළ යුතු නම් ඒ සිදු කළ හැක්කේ මේ පාර්ලිමේන්තුවට පමණයි. ඒ නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල ධාරිතාව වැඩි කරන අතර ඉහළ ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රටතුර ආරම්භ කිරීම සඳහා අවසරය දිය යුතුද යන්න පුළුල් වශයෙන් සාකච්ඡා කරන ලෙස මා මේ උත්තරීතර සභාවට යෝජනා කරනවා. අප ඉතිහාසයේ පුරා ඕනෑ තරම් අභියෝග වලට මුහුණ දුන් ජාතියක් මේ අවස්ථාවේ අපට තිබෙන අභියෝග ජය ගන්නට අපට හැකියාවක් තිබෙනවා ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙන්නට මම සූදානම් මේ සැලසුම් සාර්ථක ක්‍රියාත්මක කිරීම සඳහා මට ඔබගේ ජනතාවගේ සහාය අවශ්‍යයි අද දින පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා සිදු කළ කතාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා මේ රටේ ආදරණීය ජනතාවන් ඉල්ලන්නේ අපි ගැන විශ්වාසය තියාගන්න ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියාගන්න මේ රට ඒ ගෙනියන්න ඕන දැන්ට අපි අනිවාර්යයෙන්ම අරගෙන ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව ගැන කතා කරා නමුත් පාක්ෂික ප්‍රහාරයක පිළිබඳව කිසිම සඳහනක් නැහැ ආගමික ස්ථානවල මෙහෙම බෝම්බ තියෙනකොට ග්‍රෙනේඩ් තියෙනකොට කොහොමද ජාතික ආරක්ෂාව කොහොමද තහවුරු කරන්න කියලා තමයි අපේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒ ඉස්සර කිව්වා ජාතික ආර්ථිකය ගොඩනගනවා කියලා අද කියනවා විදේශ ආයෝජනයක් නැතුව සුද්ධෝ නැතුව රට දියුණු කරන්න බෑ කියලා දැන් අධ්‍යාපනයත් විකුණන්න යනවා කියන තැන කතා කරලා ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක්. ඉතින් අද මිනිස්සුන්ගේ දුකට කතා කරේ නෑනේ. රට අවුරුදු දෙකක් තුන විශාල කඩාගෙන වැටීමකට ලක් වෙලා තිබෙනවා. එහෙම අවස්ථාවක් කළ යුතුව තිබෙන්නේ කොහොමද රට ගොඩ ගන්න කියන ප්‍රකාශනයක් කිරීම. ඒවත් කිසිවකටත් පිළිතුරක් මේ රාජස්වන කතාවේ තිබුණේ නැහැ. තාවහම ඉතියේ නෑ මට දැනුණා මම ඉන්නේ වෙන ලෝකයකට. ජනාධිපතිතුමා නිින්දෙන් අවදි වුණා. ඉදිරි අවුරුදු තුන ඔය කියන කරන්නේ කාරණේ එකක් හෝ කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පුළුවන් කමක් නැහැ. රටේ ජනතාව දුක් විඳිනවා. තුන් වෙල කන්න විදියක් නැහැ. ගෑස් පොරව දැන් හෙට අනිද්දා වෙනකොට තෙල් නැහැ. තෙල් නැති විදුලිය නැහැ විදුලිය හේතු වෙනවා වතුර නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ කන්න බොන්න නැතුව වතුර නැතුව හාමතේ ගඳ ගහලා මැරෙන්න දෙන රටේ ජනතාවපත් කරනවා කියන ප්‍රකාශය තමයි ජනාධිපතිවරයාගේ මූලාසන කතාව තුළ අවසානයේ අපි දැක්කේ බඩුමිල අඩුකිරීම සම්බන්ධව ගොවි ජනතාවගේ පොර සම්බන්ධව ගම්කොර ජනතාවගේ සහනයක් සම්බන්ධව අධික ජනතාවා කතා කර කියලා බලාපොරොත්තු වුණා නමුත් ඒක ඉෂ්ට වුණේ නැහැ ගංගනාලෝකයක් නියතරක් මාපයව ජනතාවට කිව්වක් කක් නැහැ කියලා ඒගොල්ලන්ට කිසිම කියනවා කියලා මොකද මේ විසඳුම් තමයි අමුතරමේ ප්‍රශ්න ඉදපත් කියන එක අඳුනා ගන්න ජනාධිපතිතුමා මේ කතාවේ අහගරි නැහැ අඩුවක තරමේ මේ රට පාරා තියෙන පරිදි පිළිබඳ ජනාධිපතිතුමා සභාව ගන්න
ආනායී පානහඬ ඇරෙන්න දැනේ කියනවා. ඒ වගේ මෙතුම අවුරුද්දක ආපු හැයිල්ල අපි දන්නවා රටම හාලා තියෙන. මොනවා මේ රට අද ගෙනල්ලා දාලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න සක්කර යටවත් බැහැ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. රාජාසන කතාව කුස්සක්. අවුරුද්දක කරලා දෙපාරක් විභාගේ ෆේල් වෙලා තියෙන. මේ අවුරුද්දේ විභාගේ ලියන්න දෙයක් නැහැ අපි ප්‍රතිඵලය දන්නවා. මේ මොන්ඩ යන්නේ දැන් ඉල්ල රුපියක් එක ගන්න දෙපැ ගෑස් ටැංකියක් එක ගන්න දෙපැ මේ තමයි කතාවහන් ඉන්නවට වඩා හොඳයි විතර අඩුපාඩු ටික පොඩ්ඩක් බලපාන කෙනෙක් එතවිල්ල විවාද කරනවා එතුමා එතුමාගේ කතාව එතුමාට අවශ්‍ය විදිහට එතුමා කරා විපක්ෂයට අවශ්‍ය විදිහට අපි කතා කරන්නේ නැහැ රටේ දරුණුම අර්බුදයේ බවට අදවන විටපත් වැත්තේ ඉන්ධන සහ විදුලි බලයයි අකණ්ඩව විදුලිය ලබා දීමට අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා විදුලි කප්පාදුව ආරම්භ වෙන්න දැන් ඔන්න මෙන්න කියලා තියෙන්නේ තෙල්ගන්න IOC එකත් එක්ක කරපු සාකච්ඡාවත් අසාර්ථකයි. දවස පිරිමහ ගන්න තෙල් සංස්ථාව දෙවිතෙල් මෙට්‍රික් ටොන් 900ක් අද පසුරුවේ ලබා දුන්නා. මේ අතර අපිට තෙල් ගන්න ඉන්දියාව ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ලබා දෙන්න දැන් කැමැත්ත පළ කරලා. දීර්ඝ නිවාඩුවකට විදුලි සැපයීම වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට මෙට්‍රික් ටොන් 1500 බැකින් විදුලි බල මණ්ඩලයට ඩීසල් ලබා දීමට තීරණය කළේ සඳුදා දින තෙක් පමණයි. ඒ අනුව අද සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට ඩීසල් ලබා දුන්නේ නැත්නම් හෙට සිට රටේම විදුලි කප්පාදු කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර පැවැත්වුණා. මේ අතර බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසන්නේ විදුලි බල මණ්ඩලයට දැනට පවතින ඩීසල් ලබා දුන්නොත් රතවාහන වලට රට තුල ඩීසල් නැතිවන බවයි. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා දිගින් දිගටම පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයට ණයට තෙල් ලබා දීමට නොහැකි බවයි. එමෙන්ම අවශ්‍ය තෙල් මිලදී ගැනීමට ඩොලර් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලයට පැවසුවා. එම හේතුව නිසා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඩීසල් විදුලි උත්පාදනයේ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලංකා IOC සමාගම සමග ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා සිදු කරන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවා. දැන් අපි යන්නේ IOC සමාගමත් එක්ක සාකච්ඡාවකට. අපිට ඒ තෙල් ටික ගන්න පුළුවන් වුණොත් විදුලි අර්බුදයක් වෙන්නේ නැහැ. CPC එකේ තෙල් නැවක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි රජයත් එක්ක සාකච්ඡා කරනවා ඒ තෙල් නැවට මහ භාණ්ඩාගාරයෙන් හරි මුදල් ගෙවලා ගන්න එක ගත්තොත් ඒ ප්‍රශ්නේ ඉවර වෙනවා. දැන් ඔබතුමාලා ඩොලර් දෙන්න සූදානම්ද? අපි ඩොලර් දෙන්නේ කොහොමද? අපේ පාරිභෝගික රුපියල් පාරිභෝගික. ඒක එක්කෙනා ඔළුව නරක් වෙලා ඩොලර් දෙල්ලුවට විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික ඔක්කොම ඉන්නේ රුපියල් වලින් ගෙවන්නේ. අපිට විදේශ විනිමය එන්නේ නැහැනේ. අපි කොහොමද විදේශ විනිමය එන්නේ නැතුව ඩොලර් ගෙවන්නේ? අන්තිම මොහොත වෙනකන් අපි උත්සාහ කරන්නේ විදුලි විසඳි නොකර යන්න. බැරි මොනොත් විතරයි එහෙම පැයකට හමාරක් මේ කපන්නේ. යම් කිසි දෙයකින් මේ විදුලි අර්බුදේ අද දිනේදී IOC එකෙන් තෙල් දුන්නේ නැත්නම් කපයිද කියලාද කියන්නේ? අපි ඉතින් බලාපොරොත්තු වෙන කොහොමද තෙල් ටික අපිට හම්බුවේ කියලා. කෙසේ වෙතත් IOC සමාගම සමග පැවති සාකච්ඡාව අද දින අසාර්ථක වී ඇති බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා. මෙලෙස විදුලි බල මණ්ඩලය IOC සමාගම සමග ඩීසල් ලබා ගැනීම වෙනුවෙන් ගිවිසුම් ගත වූ හොත් රටේ විදුලි බල ඒකාධිකාරිය ඉන්දියාව සතුවන බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා. චීන වරාය ටැංකි ගිවිසුම් අස්සම් කරාට පස්සේ පහුවෙනිදා මං අලුත් වගන්තියක් දාගත්තා. ලංකාවට ඉන්ධන අර්බුදයක් වුණොත් LIOC කේ තියෙන ඉන්ධන ගන්න පුළුවන් කියලා ඇමතිතුමනි දැන් වහා මේ රටට කීපු බොරොන්දු ඉටු කරන්නේ. LIOC කේ තෙල් තියෙනවා චීන වරාය. ඒ තෙල් ටික වහාම ගැනීමට කටයුතු කරන්න. ඒකට විදුලි බල ඇමතිවරයාවල හරියන්නේ ඒකට ඔබ යන්න ඕනි ආණ්ඩුව වට්ටනේ කෝපුතුමාලගේ පුජ්ජලික ක්‍රියාමාර්ගයක් වෙන්න පුළුවන් රටේ ජනතාවට බලපාන්න බෑ ඩොලර් දෙන්න නැත්නම් ඉන්ධන දෙන්නේ නැහැ කියන ඔබට කිසිම සදාචාර අයිතියක් නැහැ විදුලි බල ඇමතිවරයා ඩිරෙක්ට් සාකච්ඡාට ප්‍රධාන සාකච්ඡාට ගියොත් සිදු වෙන්නේ විදුලි බලාගාරත් LIOC එක නැත්නම් ඉන්දියාවට නතු වීමක් ඔබතුමා කරන්න යන්නේ තෙල් දුන්නු ණයට අපේ විදුලි බලාගාර සින්න කිරීමේ ක්‍රමයකටයි මේ යන්නේ රටේ පවතින විදුලි අර්බුදය තවත් බරපතල තත්වයකට පත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ සංගමය අද ලෙඩනිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. ඒ විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍ය අධිකාරීවරයාට විරෝධය පළ කරමින් මේ අතර විදුලි බල මණ්ඩල සාමාන්‍ය අධිකාරීවරයා පවසන්නේ තමන් තනතුරට පත් වූයේ නීත්‍යානුකූලව බවයි. විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍ය අධිකාරීවරයාට විරෝධය පළ කරමින් සහ කරුණු කිහිපයක් අමුල් කර ගනිමින් අද දිවයින පුරා විදුලි ඉංජිනේරුවන් ලෙඩ නිවාඩු වාර්තා කර තිබෙනවා. එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අද දින විදුලි බල මණ්ඩලයේ ඉදිරිපිට විරෝධතාවයකද නිරත වුණා. ඇමතිතුමනි ජනතාවට රෑඳුලාට නිව්බෝර්ඩ්ස් හොරගිවිසුම අස්සම් කරපු සාක්කියට අස්සම් කරපු අනිත් සාක්කිකාරයත් එක්ක දැන්
සූදානම් වෙනවා අර ඉස්සර සාමාන්‍ය අධිකාරීවරයත් එක්ක කරපු හතන්දරේ කරගෙන යන ගාම ගාම තුරුංග වැඩ කරපු නැති නිසා දැන් උම්මත්තකෙක් විදියට හැසිරෙන බවක් අපට තේරෙන්නේ ඒ නිසා අපි මුලින් මේ ව්‍යාජ සාමාන්‍ය අධිකාරීවරයා ගෙදර යවන්න ඕනේ අපිට දවස් ගණන් ඉන්න බෑ අදම යන්න ඕනේ අදම යන්න ඕනේ අද ගියේ නැත්නම් අපි හෙට ඉඳන් අකුරට වැඩ පටන් ගන්නවා දවස් කීපයකින් අපි වර්ධනයකින් මේක කෙලවර කරනවා Unity is our strength this is the power of the engineers union of Ceylon Electric Board මේක තමයි බලන් ඉන්න යට දෙන්න තියෙන පණිවිඩේ මේ පණිවිඩේ මෙතනින් බාර ගන්න බැරි නම් අපි ඊළඟට දෙන පණිවිඩ වටේටම වදිනවා අපිට ඒකට වග කියන්න විදියක් නැහැ මේ පුද්ගලයොත් එක්ක අපිට ඩිප්ලොමසි නැහැ මඩේ ඉන්න උරුත් එක්ක මරට බහැලා රණ්ඩු වෙන්න අපිට බෑ අපි අපේ ක්‍රමයට අපි වැඩේ කරගන්න සූදානම් මේ අතරපත් වූ නව සාමාන්‍ය අධිකාරීවරයා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා හිටපු සාමාන්‍ය අධිකාරී රණතුංග මහත්මයා අවුරුදු 60 සම්පූර්ණ කරලා විශ්‍රාම යන්න යනකොට ඒ අතරේ විශ්‍රාමයෙන් අවශ්‍ය රජයේ සේවකයන්ට අවුරුදු 65 දක්වා වැඩි කෙරුවා. එතකොට ඔය අර්බුදේ මැද්දේ තමයි රණතුංග මහත්තයාගේ විශ්‍රාමය ආමාවේ. ඇමතිතුමා රණතුංග මහත්තයාගේ සේවා කාලය අවුරුද්දකින් දීර්ඝ කරලා ලිපියක් නිකුත් කළා. ඒ ලිපිය නිසා ඊළඟට හිටිය ජේෂ්ඨතම ඉංජිනේරුව ආචාර්ය අබේසේකර මහත්මයාට මේ තීරණේ හේතුවෙන් අභියාචනා අධිකරණයට अभियाचनाधिकारने කෙසේ වෙතත් తాවකාලික පදනම මත මගේ කැමැත්ත මිසනම් මාව පත් කරන්න තීරණය කළා තියෙනවා ගොඩාක් අයගේ ගැටලුවක් කළා තියෙන්නේ මේ පිටින්ම කෙනෙක් ගෙනෙල්ලා විදුලි ප්‍රමාණලේ සමාජ අධිකාරියට දෙමීම කියන එක ඒකේ මම සාධාරණත්වයක් නෑ කියලා කියන්නේ අද දිනෙන් කල්පිරණ විදේශ සෛරීත්ව බැඳුම් කර සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 500ක ගෙවීමක් සිදු කළ බව මහබැංකු අධිපති අජිත් නිවර්ඩ් කබ්‍රාල් මහතා පවසනවා කොමන අර්බුද තිබුණත් විදේශ ණය සඳහා ගෙවිය යුතු සියලු ගෙවීම් නිසි කලට සිදු කරන බවයි මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අද දිනට කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහබැංකුව විසින් පියවරගෙන තිබෙනවා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහබැංකුවේ අධිපති අජිත් නිවර්ඩ් කබ්‍රාල් මහතා මේ බව සඳහන් කළා මේ සම්බන්ධයෙන් මහබැංකුවේ අධිපතිවරයා අද සියතට විශේෂ ප්‍රකාශයක්ද සිදු කළා ස්වෛරීය බැඳුම් කර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවලා තිනවා ඒ තුලින් අවුරුදු 73ක් තිස්සේ මේ රටේ තිබුණු එක වார்த்தාවක් අපි කැලල්ලකින් තොරව රැකගැනීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා ආර්ථිකයේ කෙරෙහි විශ්වාසය අලුදු නොවේ. දිගින් දිගටම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට අපිට හැකි වෙලා තිබෙනවා. අපි දන්නවා සමහරක් අය විවිධ හේතු නිසා අපිට කිව්වා මේක ගෙවන්න එපයි කියලා. මුලින්ම නම් කිව්වේ මේක ගෙවීමට අපිට සල්ලි නැති වෙයි කියලා. ඒකට අපි සල්ලි තියනයි කියලා පෙන්නුවාම එයා ඇවිල්ලා කිව්වා ඒක ගෙවන්න එපයි කියලා. අද අපි විශේෂයෙන්ම හැම දිනාටම කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ඉදිරියේදීත් සියලුම ණය පියවල කිසි විටක ඒ ණය ගෙවීමේ ශක්තිය අපි පළුදු නොකර කටයුතු කරන බවට මා ඉඟියක් දෙන ගමන්ම ඉදිරි ගමනේදී අපිට තියෙන අභියෝග ජයගෙන ශ්‍රී ලංකාව ස්ථායී මට්ටමකට ගෙනෙන්නට අපි සියලු දෙනාම අප කැප වෙලා කටයුතු කරන බවත් මා මේ අවස්ථාවේදී ඉතාම පැහැදිලිව කියා සිටිනවා වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පළවු අදහස් කිහිපයක් දැන් සමහරු ආණ්ඩුවේ ඉඳගෙන දැන් නැව ගිලෙන්න යනවා දැක්කම සිග්නල් දානවා එළියට පයින් මීයොත් ඉන්න හැම පැනලා යනවා එන බෝට්ටුවකට සිග්නල් දානකොටම ජනතාව කියන යා ගන්නවද කියලා ගන්නවා එහෙම කට්ටිය අපි ගන්න කොහොමද දන්නවද පැටිකිරි රිපෝට් එක බලලා නිකන් බෑ සැලුන් දොරවල්වල දෙපැත්තම යනවා යනකොට එනවා බය වෙන්න එපා හැබැයි ශ්‍රී ලංකාන ජාතික පක්ෂය ඔක්කොම එහෙම යන එකක් නෑ සමහර වෙලාවට මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අමාරු දන්නේ නෑ පොඩි ඇමති කමක් නැතු වෙයි අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය දිහා බැලුවාම අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් පෙනීඳි ඒ රට වෙනුවෙන්ගේ මහා යුක්‍රම ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුව අද රට තුල තියෙනවා අපි වැඩේට බහිනකන් තමයි පාළුගේ වළම් බිඳිනා වගේ කට්ටිය නැටුවේ දැන් ඒ නැටිල්ල ඉවර වෙයි පොහොට්ටුවට කාටවත් හානි කරන්න හම්බෙන්නේ නැහැ ඉන්නවනම් ඉඳ යනවනම් යන්න කියලා ඒ දෙකෙන්කත් තෝරගන්න පුළුවන් අම්මගේ වටිනා අවයව ගලව ගලව විකුණනෝ මේ පුතු දැන් අම්මගේ හදවත ගලවලා විකුණන්න හදන බලශක්තිය විකුණන්නට පස්සේ රට මැරෙනවා මත ඇති කරගෙන චෝදනා කරමින් ඇඟ බේරගෙන අතීතයට හැමදේම විචේනියම කර කර බැන බැනම ඉන්න කාල පරිච්ඡේද නෙමෙයි දැන් තියෙන්නේ සුබවාදීව දැකලා මේ රට නිවැරදි මාවතට යොමු කිරීමේ අවශ්‍යතාව අපිට තියෙනවා
ගේන්න ඩොලර් නැත්තම් වවන්න පොහොර නැත්තම් අපේ රටේ මිනිස්සු මොනවාද කන්නේ? පස් දකන්නේ. ගස් කොළන් වල අතු දකන්නේ. මේ රටේ ඉන්නේ සත්තු නෙමෙයි. ඒ නිසා මේ ආණ්ඩුව රටේ ජනතාවගෙන් නඩත්තු වෙවි. ජනතා මුදලෙන් කකා බිබී ජනතාවට කොලාතු කන්න කියන්න ලෑස්ති වෙන්න එපා. වන්දි ගෙවන්න ආණ්ඩුව දැන් ලෑස්ති වෙනවා මේ රටේ ජනතාවට. ආණ්ඩුවකට තියෙන්න ඕන දේශීය ප්‍රතිපත්තියක් ජාත්‍යන්තර පිළිබඳ ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්ති දෙක නැති වුණාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කරන්න ඉන්න රාජ්‍ය ආන්තරණයට ඊට කරන්ට නොහැකි වෙනවා. ඒ රාජ්‍ය නිලධාරීන්ගේ අපෝසත්කම නෙමෙයි. ඒක පාලකයන්ගේ අසමත්කම. දැන් එදා මොනවද කිව්වේ? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන කොහොමද බුම්බලා පෙන්වන්නේ? මැන්ඩේලා කිව්වා, මුහතිර් මොහමඩ් කිව්වා, ආරයා කිව්වා, මෙයා කිව්වා, හරි දක්ෂය කිව්වා. පේනවනේ මේ අවුරුදු කාලය තුළ මේ රට වැටලා තියෙන තත්ත්වය. ඒකයි දක්ෂතාවය. පහුගිය වකවානුව තුල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාලන බලයේ ඉන්නකොට එතුමා නියමිත කාලෙට කලිනුත් සමහර ඡන්ද තිබ්බා. ඒ වෙලේදී බොහෝ දෙනා එතුමගෙන් ඇහුවා මේ නියමිත කාලට කලින් කියන්නේ කියලා. එතුමා කිව්වා මට ඉක්මනින් අවශ්‍ය වෙනවා ජනතාවගේ මතය දැනගන්න. එහෙමනම් ඡන්දේ කල් දාන එක නම් කොහෙත්ම ප්‍රජාතන්ත්‍රවාදයට එකගයි කියලා පිළිගන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිතුමා කිව්වේ ජොනි කතා කරන විදිහ දැක්කම අපිට ලේ වුණනවා කියලා කිව්වනේ. ඒ ලේ වුණලා මේ අවුරුදු තුන අපි හොඳට කරනවා හරියට කරනවා කිව්වනේ. යකෝ ඇඟේ ලේ නැතුව මෙහෙම කරනවා නම් ලේ වුණාට පස්සේ කොහොම කරයිද? දැන් රටට මොකද වෙලා තියෙන්නේ? මේ අවුරුදු තුන කොහොම වෙයිද? ඊට හපන් වෙනවා අනිවාර්යයෙන්ම. අපි සෞඛ්‍ය අධ්‍යාපනය හා අත්‍යවශ්‍ය සේවා අඩපණ නොකොට ඒවට වඩාත් ප්‍රාණයක් මේ කාල පරිච්ඡේද තුල ලබා දුන්නා. ආණ්ඩු හදන්නත් පුළුවන් පෙරදන්නත් පුළුවන් අපිට අපි එළියට බැස්සක් දන්නවනේ අපි වායි කරවන්න බෑ මෙච්චර කාලයක් අපි පිරිමින්ට බාර දෙන බලන්න දැන් ඒකම කරගත්තු වැඩි රට ජාති ආගම සහ ඔය කුරහන් සාටකේ අමතක වෙනවා තව මාසයක් වගේ යනකොට බඩගින්න තදින්ම දැනෙන අවස්ථාවක. එහෙම වුණාම රටේ මිනිස්සුම තමයි මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න පාලකයාම ගහලා පන්නන්නේ. අද ඒක පැහැදිලිව පේන තියෙනවා. යන යනතන ඔවුන්ට විරෝධය දක්වන හූ කියනවා ගහලා පන්නන්න හදනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අදත් කොළඹ මහදිකරණයේදී විභාගයට ගෙනුණා. ඒ නාමල් බලල්ලේ ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහදිකරණ විනිසුරු මඩුල්ල හමු වේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ එල්ලවෙන බවට තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී තිබුණේ නැති බව අද දින සාක්ෂි ලබා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩුව අද යලි කොළඹ මහාධිකරණයේ හමුවේ විභාගයට ගැනුණා. ඒ නාමල් බලල්ලේ ආදිත්‍ය පටමැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී අද දිනේදී සාක්ෂි ලබා දුන්නේ බස්නාහිර පළාත භාර වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතායි. මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රශ්නයක් යොමු කරමින් 2019 වසරේ අප්‍රේල් මස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ නන්දන මුණසිංහ මහතා විසින් ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු ලබා දී තිබුණේ දැයි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් මහතා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් පොලිස්පතිවරයා හරහා යොමු කර තිබූ ලිපියක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විසින් 2019 වසරේ අප්‍රේල් මාසයේ 11 වනදා තමා වෙත යොමු කර තිබූ බවයි සඳහන් කළේ. වැඩිදුරටත් සාක්ෂි ලබා දුන් දේශබන්දු තෙන්නකෝන් මහතා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා විසින් ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලබා දුන් තොරතුරු වල නිශ්චිත භාවයක් නොතිබූ නිසා ප්‍රහාරය වළක්වා ගැනීම අසීරු වූ බව සඳහන් කළා. පාස්කු යන වචනය සඳහන් කර තිබුණේ නැහැ. පාස්කු ඉරිදින ප්‍රහාරයක් එල්ලවන බව සඳහන් කර නැහැ. ඉදිරියේදී ප්‍රහාරයක් එල්ලවිය හැකි බව පමණයි සඳහන් කර තිබෙන්නේ. එහි නිශ්චිතභාවය ගැන ප්‍රශ්නයක් තිබුණා. මේක බැරෑරුම් කමක් සහිත නිශ්චිත බුද්ධි තොරතුරක් නෙවෙයි. මෙවැනි තොරතුරු අපට නිතරම ලැබෙනවා. ප්‍රහාරය එල්ලවන දිනය පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබා දී තිබුණා නම් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගෙන එය වළක්වාලීමට පියවර ගැනීමට හැකියාව තිබුණා. පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ලවන බවට අප්‍රේල් මාස 20 වනදා සවස ඔබට කිසියම් පණිවිඩයක් ලැබී තිබුණේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. ස්වාමීනි, පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ලවන බවට පොලිස් මූලස්ථානයේ හෝ රාජ්‍ය බුද්ධි සේවයෙන් මට කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැහැ. කිසිම WhatsApp පණිවිඩයක් ලැබී තිබුණෙත් නැහැ. මගේ බල ප්‍රදේශය තුල කතෝලික දේවස්ථාන 100කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. එවැනි තොරතුරු ලබා දී තිබුණා නම් වහාම ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර ගන්න තිබුණා.
බැඩිදුරටත් සාක්ෂි දුන් දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මාස 18 19 සහ 20 යන දිනවල තමා දිවාඩු ලබා සිටි බවයි සඳහන් කළේ. බස්නාහිර දකුණු ප්‍රදේශයේ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා එම කාල වකවානුවේ තමන් වෙනුවෙන් වැඩබෙරූ බවද ඔහු ප්‍රකාශ කළා. ඉනනදුර විත්තිකාර පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවන බවට තමා වෙත කිසිදු බූදිතොරතුරක් ලැබී නොත व्यूर्थ अधिकरणे पिलिगत्ता अनतुरुव वेडिदुर विभागे हेट दिनते खाल तैबुना देन रटवटा पुवत किहिप्या केटियें ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් මහතා අභාප්‍රාප්ත වී තිබෙනවා 1951 වසරේ අගෝස්තු මාස 8 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිලධාරියා ලෙස එතුමා හමුදාවට එක් වුණා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්ෂ කීර්තිමත් ගුවන් හමුදාපතිවරයෙකු එයා චීෆ් මාෂල් පී.එච්. මෙන්ඩිස් මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 2ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි පකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතා වෙත ලබා දීමට නියමිතව තිබූ අරමුදල ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කර තිබෙනවා. පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා. සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂයකුත් එම මහතා සේවය කළ රාජකෝ ආයතනය ඔහුට හිමි මාසික වැටුප ඩොලර් 2000 කුත් බිරිඳගේ ගිණුමට බැර කර ඇති බවයි එම සටහනේ සඳහන් වන්නේ. महापुल शिष्याधार संबंधी मेतिवरण वेदिकावल दून पुरुमे वेनपिट कड़वी अति बव पेरादनीय विश्वविद्यालय शिष्य संगमय सभापति अनुराध वितानगे महता अद पवती माध्यम कदी प्रकाश कला සීදුව ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරයෙක් ඉක්ොත් 6 වෙනිදා සිට අතුරුදන්ව ඇති බව සීදුව පොලිසිය පවසනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ සීදුව අම්බලන්මුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක අවිවාහක තරුණියක් බවයි වාර්තා වන්නේ. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.